කීත් සැප්ස් පොට් කියන්නේ දා හතර හැවරදි ඕස්ට්‍රේලියයානු ජාතික පුංචි ළමේ. මෙයා පුංචිකාල ඉඳලම දඟකාර මුරණ්ඩු ළමෙක් විදිහට තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඉතින් මේ කීත් කියන පුංචි දරුවා කොයිම වෙලාවකවත් ඉගෙනීමේ කටයුතු කරන්න කැමති වෙලා නැහැ. එයාගේ එකම බලාපොරොත්තු වෙලා තින්නේ ලෝකය පුරා ඇවිදලා ගිහිල්ලා ලෝකයේ තියෙන ලස්සන තැන් නරඹලා වෙනස්ම විදිහේ ජීවිතයක් ගත කරන්න. ඉතින් මේ හේතුව නිසා මෙයාගේ පියා තීරණය කරනවා මේ පුංචි දරුවත් එක්ක යුරෝපය ඇතුළු රටවල් කිහිපයකම සංචාරය කරන්න. ඒ විදිහට සංචාරය කරලා අන්තිමේදී මෙයාලා නැවතත් එයාලගේ මව්බිමට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට පැමිණෙනවා. හැබැයි ඒ විදිහට යුරෝපය ඇතුළු රටවල් වල ගියපු සංචාරයත් මේ කීත් කියන පුංචි දරුවට මදි වෙලා තියෙනවා. වෛද්‍යවරුන් පවසලා තියෙනවා ඒ දරුවගේ තියෙන මුරණ්ඩුකම නිසා මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය හැකි කියලා. ඒ හේතුව නිසා මේ පුංචි දරුවව විශේෂ වුණු නේවාසිකාගාරයක නවත්තලා තියෙනවා. ඒ නේවාසිකාගාරයේ ආරක්ෂාවේ තිබුණු අඩුපාඩු කීපයක් නිසා ඒ පුංචි දරුවට හැකියාව ලැබෙනවා 1970 පෙබරවාරි 21 වෙනිදා ඒ නේවාසිකාගාරයෙන් පැනලා යන්න. 21 වෙනිදා නේවාසිකාගාරයෙන් පැනලා යන මේ පුංචි දරුවා 23 වෙනිදා වෙනකොට සිඩ්නි ගුවන්තොටුපළට ළඟා වෙනවා. සිඩ්නි ගුවන්තොටුපළට ළඟා වුණු මේ පුංචි දරුවා ඒ ගුවන්තොටුපළේ තියෙන ආරක්ෂිත මුරපොළවල් වලින් සහ බාධක වලින් රිංගලා ගිහිල්ලා ගුවන් යාන අංගණයට ඇතුල් වෙනවා. එතනින් පස්සේ මේ පුංචි දරුවා ජපානය සඳහා පිටත් වීමට සූදානම්ව තිබූ DC-8 නමින් හඳුන්වන ගුවන් යානයක රෝදේ හැකිලීමට තියෙන පුංචි ඉඩකොටසේ සැඟවෙනවා. ගුවන්තොටුපළේ හිටපු කිසිම කෙනෙක්ට නොපෙනෙන විදිහට මේ පුංචි දරුවා එතන සැඟවෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ නියමිත වෙලාවට ගුවන් යානයේ පියාසරිය සිද්ධ වෙනවා. ඔහුට හැම වෙලාවෙම ඕන වෙලා තිබුණේ අලුත් දෙයක් අත්විඳින්න, අලුත් දෙයක් බලන්න. ඉතින් මේකත් ඔහුගේ එක්තරා අරමුණක් විය හැකියි. ජපානය බලා පිටත් වෙන DC-8 කියන මේ ගුවන් යානයේ වේගෙන් ඉහළට එසවෙනවත් එක්කම රෝදේ හැකිලෙන්න පටන් ගන්නවා. මේ ගුවන් යානයේ රෝදේ ඇකිලුණාට පස්සේ ඒක තැම්පත් වෙන්න ගුවන් යානයේ වෙනම තැනක් තියෙනවා. ඉතින් ඒ පුංචි තැන තමයි මේ ළමයා දැන් ඉන්නේ. ගුවන් යානයේ ගමන් කරපු වේගය නිසා ඔහු අල්ලන් හිටපු තැන ඔහුට අතෑරුණද, එහෙම නැත්නම් ඔහුට තිබුණු බිය නිසා ඔහු ඒ තැන අතෑරියද, මේ කිසිවක් කවුරුත්ම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි පුංචි වෙලාවකින් මේ කීත් කියන දරුවට අල්ලගෙන හිටපු තැන අතෑරෙනවා. ඉතින් එතනින් පස්සේ මේ කීත් කියන පුංචි දරුවා දැක බලා ගැනීමට ආසාවෙන් හිටපු දේ අහසේදී තප්පර ගානකට දකිනවා. ඉතින් හැමෝගෙම ඉස්සරහ කවුරුවත් නොහිතපු විදිහට මේ ළමයා බිමට වැටිලා මරණයටපත් වෙනවා. ඉහළ ආසේ ඉඳලා බිමට වැටුණාට පස්සේ විනාඩියක වෙලාවක්වත් මේ දරුවා ජීවත් වෙන්නේ නැහැ. ඔහුගේ ඇඟේ කොටස් කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙනවා. මේ අතරවාරයේ තවත් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි තමන්ගේ අලුත් කැමරාව අත්හදා බලමින් සිටි ඡායාරූප ශිල්පියෙක් මේ ගුවන්තොටුපළේ ඉන්නවා. ඔහු නමින් ජෝන් ගිල්පින්. ඉතින් මේ ඡායාරූප ශිල්පියා ඉහළට නැගුණු DC-8 ගුවන් යානයේ ඡායාරූපයක් ලබා ගන්නවා. ඒ කාලේ අද වගේ ඡායාරූපයක් ලබාගත් සැනින් බැලීමේ හැකියාව නැහැ. ඒ නිසා ටික දවසක් ගත වෙනවා ඡායාරූපයක් පොෂ් කරලා බලන්න. ඉතින් මේ ඡායාරූප ශිල්පියා ඔහුගේ අලුත් කැමරාවෙන් ලබාගත් ඡායාරූප සති කිහිපයකට පස්සේ විකසනය කිරීමේදී දකිනවා අමුතු ඡායාරූපයක්. ඉතින් ඒ ඡායාරූපයේ සටහන් වෙලා තියෙනවා අර කීත් කියන පුංචි දරුවා ගුවන් යානයෙන් වැටෙන දසුනක්. ඒ වෙනකොටත් ඒ අවුරුදු 14 කීත් කියන පුංචි දරුවාගේ මරණය ලෝකයේ පුරාම ප්‍රචලිත වෙලා අවසానයි. ඒ පුංචි දරුවට එදා අල්ලගෙන හිටපු තැන අතෑරුණේ නැතිනම් සමහර විට ගුවන් යානයේ රෝදේ ඇකිලෙද්දී ඒ රෝදයට අහුවෙලා මැරෙන්නත් ඉඩ තිබුණා. එහෙම නැත්නම් ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඔහු එතනදීම මිය යන්න තිබුණා. කොහොම නමුත් කවුරුත් නොහිතපු වෙලාවක නොහිතපු විදිහට ඒ දරුවාගේ මරණය සිද්ධ වෙනවා. ඔහුට තිබුණු එකම ආසාව තමයි අමුතු විදිහට ලෝකය දැකීම. නමුත් ඔහුට සිද්ධ වුණේ අකාලයේ මිය යන්න. ඔයා මොකද මේ ගැන හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.